ජනාධිපති කාර්යාලයේ භික්ෂු සම්බන්ධීකරණ ඒකකය ව්‍යවෘත කිරීම යේ ෆයිනිකායික මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මතය සිදු කරනවා. මෙම භික්ෂු සම්බන්ධීකරණ ඒකකය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහම ආරක්ෂා කිරීමේ වගකීම මහා සංඝරත්නයේ සම්බන්ධීකරණයේ මත නිසි ලෙස ඉටු කිරීමයි. ජනාධිපති ලේකම් කාර්යාලයට මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් තමන්ගේ ප්‍රශ්නයක් ලියා එව්වට පස්සේ ඒ ප්‍රශ්නය විසඳුනාද කියලා හොයලා බලන්න කවුරුවත් ඇත්තේ නැහැ. එක භික්ෂුවක්වත් තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳගන්න මෙතෙන්ට එන්නේ නැහැ. ගැටලුවක් විසඳා ගැනීම සඳහා පැමිණියාට පස්සේ එයට සක්‍රීයව මැදිහත් වෙලා නැවත නැවත ඇදෙන ප්‍රශ්නයක් බවට පත් කරන්නේ නැතුව වහාම ඒ සඳහා විසඳුමක් සොයා දෙන්නට නිලධාරි ඒ වගකීම ඉෂ්ට සිද්ධ වෙනවා කියන ප්‍රාර්ථනාව අප හැම දෙනා තුළම තියෙන්නේ. ජාතිකමින්ම ජාත්‍යන්තර මට්ටමේ විවිධ කුමන්ත්‍රණකාරී බලවේගයන් නිසා අද වර්තමාන ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයේ විශාල ගැටලු රැසක් නිර්මාණය වෙලා තිබෙනවා. ශාසනික වශයෙන් ඇතිවෙන මේ සියලු අර්බුද නිරාකරණයෙහිලා භික්ෂුන් වහන්සේලාට පමණක් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නට ප්‍රමාණවත් හැකියාවක් නැති බව රහසක් නොවේ. භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන අපි අරව කරන්නම් මේවා කරන්නම් කියකියා බඩේට පත් වුණත් එමන් හිතනවා ඒ කිසිම බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වුණේ නැහැ කියන එක ඉතාම පැහැදිලි. ඇත්ත වශයෙන්ම බුදුසාසන අමාත්‍යංශයේ බිහි කරාට මොකද අපි භික්ෂුන් වහන්සේ කෙනෙක් ගියාම නිලධාරියෙක් නැගිටින්නේ. මේ තත්ත්වෙට පත් වෙලා තියෙන අද ශාසනයේ දරුණුම අවධානයකට ලක් විය යුතු දරුණුම අවස්ථාවක් තමයි පැවිදි කිරීමට භික්ෂුන් වහන්සේලාට ළමයි නැතිකමත් පැවිදි වෙන සංඛ්‍යාව අඩු වීමත්. ඒ වගේම තරුණ භික්ෂුන් වහන්සේලා උපවැදි වීම වැඩි. වැඩිහිටියාම් දුර්රු අපවත් වෙනවා. මේ ඇතිවෙන රික්තයට මොනම හෝ විසඳුම් සෙවීමක් අවශ්‍යයි. වර්තමාන තත්ත්වය පිළිබඳව කල්පනා කරන විට විහාරස්ථාන පවත්වා ගැනීම, අපේ පාරම්පරික ධර්ම විග්‍රහයන් ආරක්ෂා කර ගැනීම, වර්තමානයේ ඇති වී තිබෙන විවිධ අභියෝගයන් පිළිබඳව මුහුණ දීමේ හැකියාව, ආර්ථික, සමාජීය, අධ්‍යාපනික, පරිපාලන වශයෙන් ඒ ක්ෂේත්‍රවල පවතින විවිධ ගැටලු විසඳා ගැනීම සඳහා මේ ඒකකය බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනවා ඇති.